කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග එහි කාර්ය මණ්ඩලයට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමේ සිට මේ දක්වා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර එහි අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ කැපවීම පැසසිය යුත්තක්. මෙවර විට සෙසු රටවලට සාපේක්ෂව මෙරට වෛරසය ආසාදනය වුවන් සුවය ලැබීමේ ප්‍රතිශතයද ඉහළ මට්ටමක පවතින අතර ජාතික බෝවන රෝග විද්‍යායතනය එහි ප්‍රධාන භූමිකාව ඉටු කළා. ඔවුන් මෙවැනි දායකත්වයක් ලබා දුන්නද සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග ඇතැම් වාට්ටුවල කාර්ය මණ්ඩලවලට තාවකාලික කූඩාරම්වල සිට රාජකාරී කිරීමට සිදුව ඇති බවයි. කොරෝනා රෝගීන්ට විශේෂයෙන්ම ප්‍රතිකාර කරන ස්ථානයක් විදිහට තිබෙන IDH රෝහල මේ වන විට රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. එතරම් IDH රෝහලේ ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගීන්ගේ ධාරිතාව 100කට ආසන්න ප්‍රමාණයක් බව තමයි හෙදෙහිදීම් පවසන්නේ. රෝහලේ පොදු පහසුකම් ඔවුන්ට තියෙන කාමර, ඔවුන්ට විවේක ගන්න හෝ ඔවුන්ගේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණය මේ වන විට තමත් සීමිත වෙලා තිබෙනවා. හතේ වාට්ටුවේ සේවය කරන කාර්ය මණ්ඩලය විශේෂයෙන් හෙදේදීයන් පිටතින් ඉදි කරලා තියෙන වාට්ටුවට ආසන්නයෙන් ඉදි කර තිබෙන කූඩාරමක විශේෂයෙන් ටෙන්ට් එකක තමා ඔවුන්ගේ රාජකාරී කටයුතු කරගන්න බව අපිට දැනුම් දීලා තියෙනවා. අපි දකිනවා මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන්, සෞඛ්‍ය ඇමතිවරියගේ පැත්තෙන් හෙද කාර්ය මණ්ඩලයේ මුහුණ පාලා තිබෙන ප්‍රධාන ගැටලු ගණනාවකට තවමත් නිසි විසඳුම් ලබා දෙන්න කටයුතු කරලා නැති තත් IDH රෝහලම ගත්තොත් හෙදෙහෙදියන් විශාල ප්‍රමාණයක් දෛනිකව රාජකාරියට පැමිණෙන්නේ ඔවුන්ගේ නිවෙස්වල සිට. ඔවුන් ඇත්තටම නිවෙස්වල සිට පැමිණෙන්නේ ඔවුන්ගේ රෝහල තුල හෝ රෝහල අවට ඔවුන්ට ආරක්ෂිතව නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති තත්ත්වයක් නිසා. ද ආසාදිත රෝගීන්ගේ රාජකාරී කරන වටපිටාවක් තුල ඔවුන් ඇත්තටම නිවෙස්වලට යෑම අනතුරුදායක තත්ත්වයක් විදිහට ඔවුන් දකිනවා.